క్రీస్తుమంతుల మా ప్రభువంత సహోదర సహోదరి, ఉత్థాన సమయ తవత్ లస్సన సిద్ధియకట అపి ములకురనా ఎమ్మావుస్ గమన. మే ఎమ్మావుస్ గమన కేవం అపి హమూమ దన్నవా నతరవు మెనీ కేల గీతి కాలీ వీలా తీరువా నతరవెన్న అపి సమగ కేల స్వామిన్ వహన్సు రాయ ఆచనా కరపు అవస్థావ క్లియోపాస్ సహా අනිත් උන්වහන්සේගේ උන්වහන්සේගේ තවත් එක්ස්ට්‍රා වගේක මොවුන් දෙදෙනා ජෙරුසලමෙන් කිලෝමීටර් 7ක් විතර එහාට තියෙන එම්මාවුස් කියන ගමට යනවා. ඇත්තටම එම්මාවුස් කියන ගම ජෙරුසලමේ ඉඳලා බස්නාහිර පළාතට තියෙනවා. ඒ කියන්නේ අඳුර තියෙන අඳුර එන්නේ අඳුර වෙන පැත්තක්. එතකොට මොවුන් ආලෝකයෙන් ජෙරුසලමෙන් අඳුරට ගමන් කරනවා. සංකේතාත්මකව ඒක බොහොම ලස්සනට අපිට ප්‍රකාශ වෙනවා. ඔවුන් ආලෝකයේ ඉඳලා මේ ආලෝකය ඔවුන්ට නැතිවීමේ කලකිරීම වේදනාවත් එක්ක ඔවුන් නැවතත් අඳුරේ ආලෝකයේ සිට ජනතාව නැවතත් අඳුරකට ගමන් කරනවා අනවබෝධය තුළ. අද ගොඩාක් වෙලාවට අපේ ජීවිතේ අපි ආලෝකයෙන් අඳුරට ගමන් කරන්නේ අනවබෝධය තුළ. අපිට දේවල් තේරුම් ගන්න බැරි හින්දා, අපිට දේවල් හොයා ගන්න බැරි හින්දා, අපිට දේවල් වටහා ගන්නට බැරි හින්දා, අපිට දේවල් තෝරගන්න දන්නේ නිසා අපි ගොඩාක් වෙලාවට ආලෝකයයි අඳුරයි අතර තියෙන මේ අපේ ඝට්ටනිය තුළ අපි ගොඩාක් වෙලාවට ආලෝකයට වඩා අඳුරට ගමන් කරන අවස්ථාවන් වැඩි, හේතුව අපේ අනවබෝධය නිසා. අද ගෝලයන්ටත් ඒක තමයි වෙන්නේ ප්‍රේමවන්තේ. ගෝලියෝ ජේසුස් වහන්සේගේ ගෝලියෝ දෙන්නේ මේ ආලෝකයෙන් නැවත වතාවක් ඔවුන් අඳුරට යනවා. ආලෝකයේ සිට ජනතාව මේ අඳුරට යන ගමන ඔවුන්ගේ ජීවිතේ සිද්ධ වෙනකොට ඔවුන් එම්මාවුස් කියන ගමට යනකොට ඔය ඒ අතරතුර ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ කතාබහට එකතු වෙනවා. උන්වහන්සේ බොහොම පැහැදිලිව දේව සැලැස්ම තුළ ගැලවීමේ ඉතිහාසය ඔවුන්ට පැහැදිලි කරනවා එකින් එක පියවරෙන් පියවර. ස්වාමීන් වහන්සේ කොයි විදිහටද දෙවියන් වහන්සේ මේක සැලසුම් කරලා තිබුණේ, ඒ සැලැස්මට අනුව සියල්ල සිද්ධ වෙලා දැන් උන්වහන්සේ උත්ථාන වෙලා. මේ වචන ටික ප්‍රකාශ වෙනකොට ස්වාමීන් වහන්සේ විස්තර කරනකොට ඔවුන් ස්වාමීන් වහන්සේව හඳුනාගත්තයින් පස්සේ කියනවා, අපේ හදවත් දැවී ගියා නෙවෙයිද ස්වාමීන් වහන්සේ? උන්වහන්සේගේ වචනය අපිට කියනකොට අපේ හදවත් දැවී ගියා, දැවිල්ල පටන් ගත්තා. ප්‍රමන්තේනි, වචනය අපිට හැම මොහොතකම අභියෝග කරනවා. වචනය, ස්වාමීන් වහන්සේගේ වචනය හැම මොහොතකම අපේ හදවත දවන මට්ටමකට පත් කරනවා. ඒ දැවීම අපේ හිතවල තියෙන මේ දැවීම අපිට අවබෝධ වෙන්නේ ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ. අපි බලවත් වෙනකොට, ශක්තිමත් වෙනකොට, අපි උන්වහන්සේගේ ආදරයත් එක්ක ක්‍රියාත්මක වෙනකොට. එනිසා වචනය අපේ ජීවිතයේ බලවත් වෙනකොට, වචනය අපේ ජීවිතයේ ක්‍රියාත්මක වෙනකොට තමයි අපි අපේ ජීවිත දෙවියන්ට තව තවත් ප්‍රසන්න කරගන්නේ. එතකොට මේ වචනය තුළින් මතුවෙන්නා වූ දැනුම අවබෝධයක් කරා අපිව අරන් යනවා. එතනදී අපේ දෙනෙත් පියවර වෙනවා. ඔවුන්ට මේ අවබෝධය එනවත් එක්කම ඔවුන් පූප කැඩීමේ තුළ ස්වාමීන් වහන්සේ නැවත වතාවක් පූප කඩනකොට මේ මාගේ ශරීරයේ මේ මාගේ රුධිරය කියලා ඔවුන්ට දෙන අවස්ථාව ඔවුන්ගේ ඇස් ඇරෙනවා. උන්වහන්සේව හඳුන ගන්නවා. ඒ හඳුනා ගැනීමත් එක්කම උන්වහන්සේ ඔවුන්ගෙන් නික්මෙනවා. හැබැයි ඒ නික්ම යන්නේ උන්වහන්සේ දූත මෙහෙවරක් අපිට ඉතුරු කරලා. එදා ගෝලියෝ ඒ වෙලාවෙම නැගිටලා ඒ දූත මෙහෙවර සඳහා පිටත් වෙනවා. ස්වාමීන් වහන්සේව ප්‍රකාශ කිරීමේ, උන්වහන්සේගේ ආදරය බෙදා දීමේ, උන්වහන්සේව අන් අයට දීමේ දූත මෙහෙවර. මේ දවස් ටිකේම අපිට තියෙන ඒ සාක්ෂිය, ඒ සාක්ෂි දැරීමට එම්මාවුස් වලට ගිය ගෝලියෝ දෙන්නව නැවත වතාවක් ආයෙත් ඒ අඳුරෙන් ආලෝකයට අරගෙන එනවා. එසැනින් ඒ ආලෝකය ඔවුන් ජීවිතේ ලබා ගන්නවා. ඒ ආලෝකය ඔවුන්ට ලැබෙන්නේ අවබෝධය තුළ. ස්වාමින් වහන්සේව අවබෝධ කරගන්නකොට, ජේසුස් වහන්සේව දැනගන්නකොට, උන්වහන්සේත් එක්ක අවබෝධාත්මක සම්බන්ධතාවයකට ඇතුළු වෙනකොට, මේ සම්බන්ධතාවය තමයි ඔබව මාව ජීවිතයේ යථාර්ථයට අරගෙන යන්නේ.
මේ සම්බන්ධතාවය තමයි ජේසුත් එක්ක තියෙන මේ සම්බන්ධතාවය තමයි ඔබව මාව අඳුරෙන් ආලෝකයට අරගෙන යන්නේ. ඒ ආලෝකය තුල ක්‍රියාත්මක වෙන්නට, ඒ ආලෝකය තුල ජීවිතය දිනන්නට ඔබව මාව අරගෙන යන්නේ. මේ නිසා හරි තේරීමක් කරන්නට ආලෝකය තුල හරි දැක්මක් එක්ක ජීවත් වෙන්නට, ආලෝකයේ දරුවන් හැටියට ජීවත් වෙන්නට, ආලෝකයේ යහපත වෙතට යොමු වෙන්නට, ආලෝකයේ ප්‍රීතිය වෙතට යොමු වෙන්නට ස්වාමීන් වහන්සේ අද ඔබට මට ආරාධනා කරනවා. ඒ නිසා තවදුරටත් අපි අවබෝධයක් තුළ ජේසුස් වහන්සේත් එක්ක සම්බන්ධ වෙමින් අඳුරට අඳුර අපි හෙලා දකින, ආලෝකයට ප්‍රිය කරන, ආලෝකය තුළ ජීවිතය ගොඩනගා ගන්න ස්වාමීන් වහන්සේගේම දරු දෙවියන් බවට පත් වෙමු. ආමෙන්. සුබ දවසක්. ජේසුස් පිටයි.